අපි දැන් මේ මම පන්ති කරන්නේ මේ ගම්පහයි කොළඹයිනේ. ඊට අමතරව ලංකාවේ ප්‍රදේශ රැසක අපි පටන් ගත්තන මේ ඔන්ලයින් දුරස්ථ අධ්‍යාපනය හරහා පන්ති. ඒ ගිය පන්තිවලින් විශේෂයෙන්ම මේ පණිවිඩය කියන්න ඕනේ ගාල් ප්‍රදේශයේ දරුවන්ට සහ මාතර ප්‍රදේශයේ දරුවන්ට. ඒගොලන්ට අපි ලයිව් විදිහට අර ස්ක්‍රීන් එක දාලා පන්තිය කරගෙන ගියා. නමුත් මේ කොරෝනා රෝගේ ව්‍යාප්තියත් එක්ක අපිට ඒකටවත් ළමයි එකතු කරගන්න බැරි වෙච්ච හින්දා ඒගොල්ලන්ටත් අපේ වෙබ්සයිට් එක හරහාම තමයි දැන් අද්දින කටයුතු කරගෙන යන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කොරෝනා ප්‍රශ්නය 60%ක් ජනතාවගෙන් එන්නත්කරණය කරාම මේක වසංගත නොවන තත්ත්වයට පත් වෙනවා. එතකොට අපිට ආපහු පුළුවන් සමහර විට ඒකට මේ අවුරුද්ද මෙයිද දන්නෙත් නැහැ, මට ඒක කියන්න බැහැ. යම් දවසක ආපහු මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ගාල්ලයි මාතරයි කරන පන්ති දෙක මම බලාපොරොත්තු වෙනවා මේ කෙලින්ම ෆිසිකලි මම්ම ගිහින් පන්තිය කරන්න. මම හිතනවා ගාල මාතර දරුවන්ට ඒක හොඳ සතුටට කරුණක් වෙයි. මම බලාපොරොත්තු වෙනවා මෙහි ගම්පහ කරන ගම්පහයි කොළඹයි රිවිෂන් දෙකක් කරනවනේ, ඒකෙන් ගම්පහ කරන රිවිෂන් එක නවත්තලා ඒ දවස අරගෙන ගාල්ල මාතර දවස් මේ ගාල්ලයි මාතරයි මේ ඒ පන්තිවල ළමයින්ට අනිත් ඔක්කොම මධ්‍යස්ථාන වලට මට යන්න වෙලාවක් නැහැ. ගාල්ල මාතර දෙක පන්ති අපි ලයිව් පටන් ගන්න රජයේ අවස්ථාව දුන්නට පස්සේ ගාල්ලයි මාතරයි පන්ති දෙක මම හැම සතියෙම ඇවිල්ලා සජීවී ලෙස පන්තිය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක විශේෂයෙන් මතක් කරනවා ගාල්ල මාතර දුවා දරුවන්ට. මං හිතන්නේ අපිත් එක්ක මේ විදිහට අපේ වෙබ්සයිට් එකත් එක්ක රැඳිලා ඉන්න මේ ව්‍යසනකාරී තත්ත්වය අවසන් වෙනකන්, ඒක ඉවර වුණාට පස්සේ මම ෆිසිකලි හැමදාම ඔයගලගේ පන්තියට ඇවිල්ලා ඒ ගාල්ලටයි මාතරටයි පන්තිය කරන්න බලාපොරොත්තු වෙන බව සතුටින් දැනුම් දෙන්න කැමතියි.